මේ වෙලාවේදී ඔබ මේ සිටින්නේ අනුරාධපුර ඓතිහාසික චෛත්‍යස්ථාන අතරින් ප්‍රමුඛස්ථානය ගන්න ථූපාරාම චෛත්‍ය අභියසයි. ධර්මාශෝක මහරජුරෝ බුද්ධ පරිනිර්වාණය අවුරුදු 236 ගිය වේලාවේදී තුන්වෙනි ධර්ම සංගායනා පවත්වලා රටවල් 9කට ධර්ම මහා මාත භික්ෂුන් වහන්සේ පිටත් කර හැරලා 218 තමයි කිස්තුපුර 218 තමයි ලංකාවට මිහිඳුවර වඩින්ද සූදානම් කරවන්නේ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවාසී අපට දෙවෙනි බුදුහාමුදුරුව. උන්වහන්සේ ලංකාවට වැඩම කරවලා එදා රටේ රජුරෝ දෙවන පෑස්ස රජුරෝ පහදවාගෙන තුරුණුවන් කෙරෙහි ඉන්පස්සේ මේ අටමස්ථාන භූමිය සීමා කරන ලකුණු කරන්න තීරණය කරලා රජුරෝට මතක් කළා මේ බුදු පා පහසලද මේ මහා පිම්බිම අටමස්ථාන භූමිය මහමෙවුන අවියන ලකුණු කරලා සීමා කරන්න කියලා. ඊට පස්සේ රජුරෝ ඒ ස්ථාන දන්නේ නැහැ කිව්වට පස්සේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මතක් කළා එහෙමනම් නඟුලක් බැඳ හරබ්බන දක්කනින් දෙයි කියලා. රජුරෝ එහෙම දක්කාගෙන ආවා. මිහිඳු ආදුරු පාගමනින් ගමනක් වැඩම කරනවා. රජුරෝ නඟුලාලන පිටිපස්සෙන් ගමන් කරනවා. ඒ ගමන් කරපු ප්‍රමාණය හීපහර නඟුල් පහර පටන් ගත්තේ යම් තැනකින්ද අවසාන වෙනකොට අකාල මේගයක් ඇදහැළුණා. මේගය කියන්නේ වැස්සට. අකාල මේගේ නොකල් වැස්සක්, වහින්න ඕන කාලේ වැස්සක් නෙමෙයි. ඉන්පස්සේ රජුරණ මතක් කළා මිහිඳු මහරහතන් වහන්සේ තාම සුබ නිමිත්තක් වශයෙන් ලකුණු කළ බිමට නම් කරන්න කීවා මහා මේඝ වනාරාමය කියලා. අපි පාලි පොත සඳහන් කර මහා මේඝ වන උයානය කියලා. අපි සඳහන් කරන්නේ මහමෙවුනා උයන මහවැස්සක් ඇද ලකුණු කළ භූමිය තමයි මහමෙවුනා උයන. ඒ ලකුණු කළ භූමිය වට ප්‍රමාණ හැතැම් 24යි, උතුරු පැත්තර හැතැම්ම 6යි, දකුණු පැත්තර හැතැම්ම 6යි, බස්නාහිර හැතැම්ම 6යි, දකුණු පැත්තර හැතැම්ම 6යි. ඒ අනුව හැතක්ම 24ක් ඇතුළත තමයි අටමස්ථානේ පිහිටලා තියෙන්නේ. ඒ පිහිටියා වූ ප්‍රමාණය ඇතුලේ බිම් ප්‍රමාණය බිම් වපසරිය අක්කර 2600ක් තියෙනවා. ඒ අක්කර 2600ක් තුලින් අටමස්ථාන භූමිය සම්පූර්ණයෙන්ම සීමා තුනකට යටත් කරලා තියෙන්නේ. ඒ අතරින් මහා විහාර සීමාව අක්කර 700ක් තුල ජීවමාන බුදුන් වගේ සිරිමහාම්ද්‍රව ලෝමහා ප්‍රාසාදය රුවන්වැලි මහාසෑය බිරිසිරි චෛත්‍ය මේ ථූපාරාමය කියන ස්ථාන පහක් වැඩ ඉන්නේ අටමස්ථාන භූමිය මහමෙවුනා උයනේ මහා විහාර සීමාව තුළ. ඒ අනුව අපි මේ අද මේ ඉන්නේ ඒ මහා විහාර සීමා අක්කර 700 තුළ පිහිටි ථූපාරාම චෛත්‍ය ස්ථානය තුළයි. ථූපාරාම ස්තූපයේ ඉතිහාසය ථූපාරාම ස්තූපයත් එක්ක බැඳිච්ච ඓතිහාසික සිදුවීම් පිළිබඳව අපි කතා කරනකොට ඒ ඉතිහාසයට අදාළ සාධක හොයාගන්න අපිට සාහිත්‍ය මූලාශ්‍ර වගේම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර රැසක් උපයෝගී කරගන්න පුළුවන්. විශේෂයෙන් අපි ප්‍රාථමික සාහිත්‍ය මූලාශ්‍ර විදිහට සලකන මහාවංශය, රස මහාවංශය වෙනුවෙන් ලියවිච්ච මහාවංශ ටීකාව, වංශත්ව ප්‍රකාශනීය සමන්ත පාසාදිකාව, දීපවංශය, ථූපවංශය, සිංහල බෝධිවංශය වැනි කෘති මගින් අපිට පුළුවන් ථූපාරාමය හා බැඳිච්ච ඓතිහාසික සිදුවීම් මොනවද කියන එක අධ්‍යයනය කරන්න. ඊට අමතරව මෑත ඉතිහාසය ගත්තහම මහාචාර්ය සෙන්රත් පර්ණවිතාන, මහාචාර්ය ටී.ජී. කුලතුංග, මහාචාර්ය උක්කුබණ්ඩා කරුණානන්ද, මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ, හෙන්රි පාකර්, ආනන්ද කුමාරස්වාමි වැනි වියතුන් විසින් තබා තිබෙන සටහන් ආශ්‍රයෙනුත් අපිට පුළුවන් ථූපාරාමයේ ඓතිහාසිකත්වය පිළිබඳව සහ ථූපාරාමය හා බැඳිච්ච ඉතිහාසගත තොරතුරු පිළිබඳව අධ්‍යයනය කරන්න. විශේෂයෙන් ථූපාරාමයේ නාමය පිළිබඳව අපි කතා කරනකොට වංශාත්ථප්‍රකාශනීය ආශ්‍රයෙන් අපට පුළුවන් ථූපාරාමයට ඒ අදාළ නාමකරණය ලැබිච්ච විදිහ පිළිබඳව කරුණු හදාරන්න. ථූපාරාමය ඉදිවෙලා තියෙන්නේ ස්තූපයක් මූලික කරගෙන. ඒ අර්ථයෙන් ථූපය පෙරටු කොටගෙන ඉදිකන ලද විහාරය කියන අර්ථයෙන් තමයි ථූප පුබ්බංගමං කියන අර්ථයෙන් තමයි ථූපාරාමය කියන නාමකරණය ලැබිලා තියෙන්නේ. ථූපාරාමයට තියෙන තවත් පර්යාය පදයක් තමයි
තුඹරුප් වෙහෙර කියන එක. අපි දන්නවා තූපාරාමයේ ඉතිහාසය ගැන කතා කරනකොට ලංකාවේ වාස්තුවිද්‍යාත්මක ඉතිහාසය ඇතුළේ මහින්දාගමනයත් එක්ක අපට උරුම වෙච්ච සුවිශේෂී ඒ වාස්තුවිද්‍යාත්මක කලාවේ බෞද්ධාගමත් එක්ක සම්බන්ධ වෙච්ච බෞද්ධ ආගම නිරූපණය කරන පූජනීය බවක් ගැබ්වෙන ඉදිකිරීම් අතර ප්‍රමුඛම ස්ථානයක් හිමිවන අංගයක් තමයි ස්තූපය කියන්නේ. ථූපාරාමය කියන්නේ ථූපාරාම ස්තූපයට පමණක් නෙවෙයි. ඒතර ථූපාරාම ස්තූපය පදනම් කරගෙන අතීතයේ විහාරයක පැවතිච්ච සෙසු ආරාමික අංග විශේෂයෙන් බෝධිගාර, පිළිමගෙවල්, උපෝසථගාර, භික්ෂුන් වහන්සේලාගේ වාසය කරපු වාසස්ථාන, පිරිවෙන් එවැගේම සෙසු අංග ථූපාරාම ආශ්‍රිතව අපිට දකින්න පුළුවන්. ඒතර මේ සියලුම අංග දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ එකවර ඉදිවෙච්ච විහාරාංග නෙවෙයි. සතවර්ෂ ගණනාවක් තිස්සේ රජවරු බොහෝ දිනෙක කැපකිරීම මත අනුග්‍රහය මත කාලාන්තරයක් තිස්සේ වර්ධනය වෙච්ච ක්‍රියාවලියක ප්‍රතිඵලයක් තමයි අපි අද දකින ථූපාරාමයේ ස්තූපය මූලික කරගත් විහාර පරිශ්‍රය. විශේෂයෙන් දේවානම් පිටිස රජතුමා තමයි මුලින්ම ස්තූපයක් ඉදි කරලා ථූපාරාම විහාරස්ථානයේ සංවර්ධනයට අඩිතාලම දමන්නේ. එතුමාගෙන් පස්සේ ලජ්ජිතිස්ස, ගෝඨාභය, බාතිකාභය, දෙවන අග්බෝ, දෙවන සේන, දෙවන උදය වැනි රජවරුන් සේම පොළොන්නරුවේ හිටපු මහා පරාක්‍රමබාහු රජතුමා ඇතුළු තවත් මේ කිව් සහ නොකි රජවරු විශාල ප්‍රමාණයක් මේ ස්ථානයේ අභිවෘද්ධිය සඳහා තමන්ගේ දායකත්වය සපයලා තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මුල්ම අවස්ථාවේ චේතියගිරි, එහෙම නැත්නම් මිහින්තලේ උන්වහන්සේ වස්වාසය කරනවා. උන්වහන්සේ වස්වාසය කරලා වැඩ සිටින වෙලාවක දේවානම්පියතිස්ස රජතුමා මිහින්තලාවට යනවා මිහිඳු මහරහතන් වහන්සේ බැහැ දකින්න. ගිහිල්ලා සම්මුඛව සාකච්ඡා කරනකොට උන්වහන්සේ වස්පවාරණය කරලා රජතුමාට කියනවා, රජතුමනි, මම දැන් ඉන්දියාවට යා යුතුයි. හේතුව මම බොහෝ කාලෙකින් බුදුරජාණන් වහන්සේ දැක්කේ නැහැ. උන්වහන්සේගේ ධාතු වන්දනා කළේ නැහැ කියලා. මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට එසේ පවසනවා. එතකොට රජතුමා වික්ෂිප්ත වෙලා උන්වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි, ඔබ වහන්සේ පැවසුවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු වග. ඉන් අනතුරුව මිහිඳු මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා, ඔව් රජතුමනි, උන්වහන්සේ පිරිනිවන් පෑවා. හැබැයි උන්වහන්සේගේ උත්තම ධාතුන් වහන්සේලා දැක්කුතින් එහෙම උන්වහන්සේ දැක්කා හා සමාන වෙනවා. උන්වහන්සේ තවදුරටත් රජතුමාට පවසා සිටියේ, මහරජ, ධාතුන් දිට්ටේසි ජිනෝ දිට්ටෝ නාම හෝති. බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් දැක්ක පමණින් උන්වහන්සේ දැක්කා හා සමාන වෙනවා. ඉන් අනතුරුව රජතුමා විසින් පවසනවා, ඔබ වහන්සේට හැකිනම් උන්වහන්සේගේ ධාතු ගෙනත් දෙන්න, මට පුළුවන් ස්තූපයක් හදන්න කියලා. ඊට පස්සේ මිහිඳු හාමුදුරුවෝ එය පිළිගෙන උන්වහන්සේ එක්ක මෙරටට වැඩම කරපු සංගමිත්තා මහරහත් තෙරණිය ගිහි කාලේ විවාහයෙන් එතුමියට ලැබිච්ච දරුවා වන සුමන සාමණේරයන්ට පවසනවා, ඔබ වහන්සේ ඉන්දියාවට වැඩම කරලා තමන්ගේ මුත්තනුවන් කිරියත්තා වන ධර්මාශෝක රජතුමා ගාවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් සහ පාත්‍රා ධාතුන් වහන්සේ ඉල්ලාගෙන
නැවත ලංකාවට වැඩම කරන්න කියලා. ඒ ඉල්ලීම පිළිගත් සුමන සාමණේරයන් වහන්සේ ඉන්දියාවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දානය වළඳපු පාත්‍රය පුරවාගෙන ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වඩමවාගෙන ලංකාවට පැමිණෙනවා. ඒ අතර මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි සුමන සාමණේරයන් වහන්සේ තවුතිසාවට වඩිනවා. වඩින්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව මේ වන විට තවුතිසා දෙව්ලොව සිළුමිණ සෑයෙහි තැන්පත් කර තිබූ නිසයි. එහි වැඩමකොට දකුණු අකුධාතුවද රැකින ලක්දිවට නැවත වැඩම කරනවා. එසේ වැඩමකොට දකුණු අකුධාතුව බුදුරජාණන් වහන්සේ දානය වැළඳූ පාත්‍රා ධාතුව හා අනෙකුත් ධාතුන් වහන්සේලා මිහිඳු මහරහතන් වහන්සේට බාර දෙන අතර මිහිඳු හිමියන් එය රජතුමාට බාර දෙනවා. රජතුමා එයද පිළිගෙන ථූපාරාම ස්තූපය ඉදිකරනවා. ස්තූපය ඉදිකරන්න බිහින්තලේ ඉඳලා රජතුමාගේ මගුල් ඇතාගේ පිටවුඩ ධාතු කරඬුව ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තමයි එම ධාතුන් වහන්සේලා වැඩමවගෙන එන්නේ. එහෙම ඇවිල්ලා ස්තූපය ඉදිකරන්න රජතුමාගේ හිතේ ක්‍රමවේදයක් තිබුණේ නැහැ. එම නිසා රජතුමා මිහිඳු මහරහතන් වහන්සේගෙන් විමසනවා මම කොහොමද මේ ස්තූපය ඉදිකරන්න ඕනේ කියලා. ඉන්පසු උන්වහන්සේ පිළිතුරු දෙනවා රජතුමනි, ඔබ වීගොඩක ආකාරයට මේ ස්තූපය ඉදි කරන්න කියලා. ඊට පස්සේ රජතුමා කරන්නේ උන්වහන්සේගේ අවවාද ඇතිව අභයවැවෙන්, එහෙමත් නැතිනම් වර්තමානයේ බසවක් කුලම නමින් හඳුන්වන වැවෙන් මැටි අරගෙන මැත්‍ය කොටසට මැටි පුරවලා ඒ මැටිගොඩ වටේට ගඩොල් තැම්පත් කරලා වීගොඩක ආකෘතියට ස්තූපය හදනවා. එහෙම හදාගෙන යනකොට තමයි මේ ඇතාගේ පිට තියලා ධාතු වඩම්මවන්නේ. වඩම්මවගෙන ආවට පස්සේ ඇතාගේ පිට උඩින් ධාතුන් වහන්සේලා සහිත කරඬුව ගන්න හදනකොට ඇතා ඉඩ දෙන්නේ නෑ කරඬුව ගන්න. ඇතා තමන්ගේ ශරීරයේ උස ප්‍රමාණයට මේ ස්තූපය උසට හදනකන් ධාතුන් වහන්සේලා සහිත කරඬුව බාන්න ඉඩ දෙන්නේ නෑ. ඇතාගේ උසට ස්තූපයේ ගර්භය ගොඩනැගුවට පස්සේ තමයි ඇතා අවස්ථාව දෙන්නේ ඔහුගේ පිටමතින් ධාතුන් වහන්සේලා සහිත කරඬුව බිමට අරගෙන මේ ධාතු ගර්භයේ තැන්පත් කරන්න. මීට අමතරව මේ ථූපාරාම දාගැබ ඉදිකරලා තියෙන ස්ථානයේ එම ස්තූපය ඉදිකිරීමට අදාළ කතා ප්‍රවෘත්තියේ අපට හමුවන සෙසු කාරණාවක් තමයි මේ ථූපාරාමය සහ ඒ ආශ්‍රිත විහාර පරිශ්‍රය මෙහෙණවරකද කියන ප්‍රශ්නය. ඇතම් උගතුන් අදහස් දක්වලා තියෙනවා මේ ථූපාරාමය සහ ඒ ආශ්‍රිත විහාරස්ථානය විහාර අංග මෙහෙණින් වහන්සේලා සඳහා වෙන්වෙච්ච මෙහෙණවරක් කියන බවට. මේ සඳහා සාහිත්‍ය මූලාශ්‍ර වලින් එම උගතුන් උදාහරණ සපයා ගන්නවා. දේවානම් පියතිස්ස රජතුමා සංගමිත්තා මහරහත් තෙරණිය ලංකාවට වැඩියට පස්සේ එතුමියට වාසස්ථානය කරන්න හත්තාහල්ලක නමින් මෙහෙණවරක් ඉදිකරනවා. එතකොට මේ හත්තාහල්ලක කියන නම මේ ථූපාරාමයත් එක්ක සහ ඒ ආශ්‍රිත මෙහෙණ ආරාමයත් එක්ක බැදෙන්ට සුවිශේෂ හේතුවක් තිබෙනවා. රජතුමාගේ මගුල් ඇතා එක්වරකදී නගරයේ එක් කෙළවරක නිදහස් ස්ථානයක කොළොම් මල්වලින් ගැවසීගත් වනලැහැබක ඔහු ආහාර බුදිමින් සිටියා. ඔහු එතනට කොතෙක් ඇලුම් කරනවාද කියනවා නම් ඒ ස්ථානයෙන් පිටවුණේ නැහැ. ඉන්පසු මේක දැකපු රජතුමා එම ඇතා ආහාර බුදිමින් සිටි තැන ඇත් හලක් ඉදිකළා. ඒ ඇත් හල ඉදිකළාට පස්සේ එක දවසක් ඇතා එතන ඉඳලා එක දිනක්ම නිරාහාරව සිටියා. ආහාර ගත්තේ නෑ. මේක දැකපු රජතුමා මිහිඳු මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, මේ ඇතා ආහාර නොබුදින්න හේතුව මොකක්ද? ඉන්පසු මිහිඳු හාමුදුරුව පවසනවා,
රජතුමනි, මේ ඇතා කැමති මේ ඇත්හල ඉදිකරලා තියෙන ස්ථානයේ ස්තූපයක් හදනවට. ඉන්පසු රජතුමා ඒ අනුව ඇතාට ඇත්හල හදලා තිබුණු ස්ථානයේ ස්තූපයක් හදලා ස්තූපය වට කරලා ඒකට ආවරණ ගයක් හදනවා. ඊට පස්සේ මහාවංශේ හා වංසත්තප්පකාසිනියේ සඳහන් වනවා රජතුමා ඒ ස්තූපය සහ එහි ආවරණය හැදුවට පස්සේ ඒක වටේට මේනින් වහන්සේලා සඳහා ආරාම සංකීර්ණයක් හැදුවයි කියලා. එතකොට ඒ හත්තාහල්ලක කියන නම ලැබිලා තියෙන්නේ ඇත්හල කියන අර්ථයෙන්. එතකොට ථූපාරාමයේ ඉදිකිරීම ඉතිහාසය ඇතුළේ මේ වගේම කතාවක් හම්බ වෙනවා. ථූපාරාමය ඉදිකරපු භූමිය පිළිබඳවත් වංසත්තප්පකාසිනියේ හා මහාවංශයේ සඳහන් තොරතුරුවලට අනුව අපට පෙනී යන කාරණාව තමයි කොළොම්මල් ගැවසී ගච්ච සහ ඒහා සමාන වැල් වර්ගයක් ගැවසිච්ච භූමියක තමයි ථූපාරාමය ඉදිකරලා තියෙන්නේ. එතකොට අර හත්තාහල්ලක මෙහෙණවර ඉදිකරලා තියෙන්නේ කොළොම්මල් ගැවසිච්ච තැනක. ථූපාරාමය ඉදිකරලා තියෙන්නේ එහෙම තැනක. එතකොට මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා කියලා ඉතිහාසඥයන් හා උගතුන් තර්ක කරනවා. ඒ වගේම තමයි මේ ථූපාරාමය පිහිටා තිබෙන ස්ථානයේ පාදලාංචන චේතිය සහිත ස්ථානයේහි පස්වෙනි කාශ්‍යප රජතුමාගේ ඇමතිවරයෙක් ඔහුගේ බිරිඳ වන වජිරා විසින් මෙහෙණවරක් හදලා තේරවාදී භික්ෂුණීන් වහන්සේලාට පූජා කරලා තියෙනවා. එතකොට පාදලාංචන චේතිය තියෙන්නෙත් මේ ථූපාරාමයේ පිහිටි ස්ථානයේම තමයි. එතකොට අපිට හිතන්නට වෙනවා මේ ථූපාරාමය ආශ්‍රිත විහාර සංකීර්ණය මෙහෙණින් වහන්සේලා සඳහා වෙන්වෙච්ච භූමියක්ද කියන වග. අපි දන්නවා අභයගිරිය මූලාශ්‍ර කරගෙන මහායාන සම්ප්‍රදාය බිහි වුණායින් පස්සේ මහායාන සම්ප්‍රදායෙන් භික්ෂුණීන් වහන්සේලාගේ ඒ කටයුතු ව්‍යාප්ත වුණා. එතකොට අභයගිරියේ ඒ භික්ෂූන් වහන්සේලා ඔවුන්ට අනුබද්ධිත භික්ෂුණීන් වහන්සේලාගේ වාසය සඳහා තමයි ලංකාරාමය ඉදිකරලා තියෙන්නේ. ලංකාරාමය ආශ්‍රිතව වෙනම පොහොය ගෙවල් සහ සෙසු විහාරාංග තිබෙනවා. විනයට අනුව එකම විහාර සංකීර්ණයක් ආශ්‍රිතව උපෝසතකර දෙකක් තියෙන්න බෑ. එය විනය සම්මත නීති. පාරාමය ආශ්‍රිතව පොහොයකයක් තියෙනවා. මහා විහාරය ආශ්‍රිතව ලෝවාමහාපාය තියෙනවා. එතකොට ඒ එකම විහාර සංකීර්ණය ආශ්‍රිතව පොහොය ගෙවල් දෙකක් තියෙන එකින් අපට පෙනෙන්නේ ථූපාරාමය ආශ්‍රිතව වෙනම පොහොය කර්ම කරපු බවයි. භික්ෂූන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා සමග එකට විනය කර්ම කරන සම්ප්‍රදායක් නැහැ. භික්ෂුණීන් වහන්සේලා සඳහා විනය කර්ම කිරීමට මේ ථූපාරාම ආශ්‍රිතව තියෙන පොහොයගේ හැදුවා වෙන්න පුළුවන්. එය නිශ්චිත සාක්ෂි නැහැ. ලංකාරාමය වෙනම පොහොයගයක් තියෙන අතර එය අභයගිරියට සම්බන්ධ භික්ෂුණීන් වහන්සේලාගේ විනය කර්ම කිරීම සඳහා. එතකොට මේ කරුණුවලින් අපට පෙනී යන කාරණය සමහර උගතුන් තර්ක කරන ආකාරයට මෙතන ථූපාරාමය ආශ්‍රිත විහාර සංකීර්ණය භික්ෂුණීන් වහන්සේලා සඳහා වෙන්වෙච්ච ආරාම සංකීර්ණයක්ද කියන වග. ලංකාවේ භික්ෂුණී ශාසනය අනුරාධපුර යුගයේ අවසානයත් සමගම තුරන් වෙලා යනවා. එතකොට ඉතිහාසයේ මුළුල්ලේම එය භික්ෂුණීන් වහන්සේලා හා සම්බන්ධ ක්‍රියාත්මක වූවක් නොවිය හැකි. එහෙම වුණාට භික්ෂුණීන් වහන්සේලා සමග කිසියම් සම්බන්ධයක් මෙතන තියෙනවාය කියන කාරණය සංගමිත්තා තෙරණින් වහන්සේගේ පිරිනිවන් පෑමේ අවස්ථාව දක්වන තොරතුරුත් සමග ගැලපෙනවා. සංගමිත්තා මහරහත් තෙරණිය පිරිනිවන් පෑවට පස්සේ එක් දිනක් එම දේහය ථූපාරාමයට වැඩමවලා එහි තැන්පත් කරලා ඉන් පසුව තමයි එතුමේගේ ආදාහනය සිද්ධ කරලා තියෙන්නේ. මේ විදිහට ථූපාරාමය ආශ්‍රිත විහාර සංකීර්ණය මෙහෙණවරක් හා සම්බන්ධ ස්ථානයක්ද කියලා
උගතුන් නගන තර්කයේ පිළිබඳව අප සිතා බැලිය යුතු වනවා. කෙසේ නමුත් එය එවැනි ස්ථානයක්ද කියන වග මෙතෙක් නිශ්චිතව තහවුරු වෙලා නැහැ. ථූපාරාමය ආශ්‍රිතව විහාර සංකීර්ණයේ ඉදිකිරීම් ආශ්‍රිත ඉතිහාසය අප සොයා බලන විට දේවානම් පියතිස්ස රජතුමා ආරම්භ කරපු මෙම ස්ථානය කාලයක් සමග ලජ්ජිතිස්ස රජතුමා මෙම ස්ථානය එහෙම නැත්නම් ථූපාරාම චෛත්‍ය සිලා කංචුකයකින් ආවරණය කරපු බවට ඉතිහාසයේ සඳහන් වෙනවා. එතුමා සිලා කංචුකයක් නිර්මාණය කළා කියන අදහස අපට පුරාවිද්‍යාත්මකව ලැබෙන සාධක වලින් තහවුරු කරගත හැක්කේ දේවානම් පියතිස්ස රජතුමා විසින් අර මැත්තේ මැටි පුරවලා වටේට ගඩොල් තැම්පත් කරලා හදපු චෛත්‍යයේ පාදම ආශ්‍රිතව ගර්භයේ යම් තරමක් දුරට සිලාමය පතුරු ආවරණයක් සිද්ධ කළා කියන වක. මේ කාලයටම අයිති මිහින්තලාව ඒ ස්තූපයේ සහ රුවන්වැලි සෑය ආශ්‍රිතව තියෙන ස්තූපයකින් අපට පෙනෙනවා මේ කාලය වනකොට කුඩා ප්‍රමාණයේ ස්තූපවල ගර්භයේ යම් කොටසක් පාදමේ තියෙන යම් කොටසක් සිලාමය ආවරණයකින් ආවරණය කරලා තියෙන වක. එතකොට මෙම ස්ථානයේ ලජ්ජිතිස්ස රජතුමා සිලාමය කංචුකයක් ඉදිකරලා කියන අදහස එවැනි අර්ථයකින් කුඩා ප්‍රමාණයෙන් පැවති ස්තූපයට යම් ප්‍රමාණයකින් වටේට කළුගල් පුවරු අල්ලලා ආවරණයක් සිද්ධ කිරීමක් විය හැකි. මෙහෙම ආරම්භ වෙච්ච මෙම ස්තූපය කාලයක් එක්ක ක්‍රමයෙන් සංවර්ධනය වීම ආරම්භ වෙනවා. විශේෂයෙන් භාතිකාපේ රජතුමාගේ කාලයේදී අද අපි දකින ස්තූපය අද අපි දකින ආකාරයට ආරම්භ වෙතයි කියලා උගතුන් අනුමාන කරනවා. මේ ස්තූපය ආරම්භයේදී ධාන්‍යාකාර හැඩයක් තිබුණත් වර්තමානයේ අප දකින්නේ ඝණ්ඨාකාර හැඩයක්. ඒ ඝණ්ඨාකාර හැඩය භාතිකාභේ රජතුමාගේ මැදිහත් වීමකින් සිද්ධ වුණු බවට විශ්වාසයක් තියෙනවා. මෙහෙම ආරම්භ වෙච්ච මේ ස්තූපය ආමණ්ඩ ගාමිණී රජතුමාගේ මැදිහත් වීමෙන් සංවර්ධනය වනවා. දෙවනි අක්බෝ රජතුමාගේ කාලය වෙද්දී ඉතිහාසගත මූලාශ්‍රවලට අනුව සඳහන් වෙනවා මේ ස්තූපයේ ළඟට පැමිණි ජෝතිපාල කියන හාමුදුරුවෝ මෙම ස්තූපය වන්දනා කරමින් ඉන්නකොට මේ ස්තූපයේ ගර්භයේ යම් කොටසක් කඩා වැටීමකට ලක් වෙලා තියෙනවා. උන්වහන්සේ වන්දනා කරන අවස්ථාවේ මෙම කොටස කඩා වැටීමට ලක් වුණාට පස්සේ ඒ ධාතු ගර්භයේ තැන්පත් කරලා තිබ්බ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ එතනින් පිටට වඩමවාගෙන ලෝවා මහා පායේ ඒ පෝයගෙහි තැන්පත් කරලා නැවත මෙම ස්තූපය ප්‍රතිසංස්කරණය කරලා එහි නැවත තැන්පත් කළ බවට සඳහන් වෙනවා. දෙවනි අක්බෝ රජතුමා මෙම ස්තූපය ප්‍රතිසංස්කරණය කරනකොට එතුමා විසින් සිද්ධ කරපු ක්‍රියාවන් පිළිබඳවත් විශේෂයෙන් වංසත්ත ප්‍රකාශනීය වැනි මූලාශ්‍රවලින් කරුණු දක්වලා තිබෙනවා. එතුමා මේ ධාතු ගර්භයේ සිතුවම් ඇති බවට තොරතුරු සඳහන් වනවා. මයංගන ධාතු ගර්භය මිහින්තලා ස්තූප ධාතු ගර්භයේ වැනි ස්ථානවලින් ලංකාවේ පැරණි ස්තූපවල ධාතු ගර්භයන් ඇතුළත සිතුවම් ඇදලා තිබුණු බවට සාධක හමු වෙනවා. ථූපාරාම ස්තූපයේ ධාතු ගර්භයේ සිතුවම් ඇදි බවට සාහිත්‍ය මූලාශ්‍රවලින් අපට තොරතුරු හමු වෙනවා. ථූපාරාම චෛත්‍ය ඉතා අලංකාර වූත් වැදගත් වූත් අංගය වන්නේ මෙහි ඇති චේතිය ගරේ හෙවත් වටදාගයයි. වටදාගේ යනුවෙන් හඳුන්වනු ලබන්නේ අව්වැසි සුලන් ආදී බාහිර උවතුරු වලින් චෛත්‍යයකට ආරක්ෂාව ලබා දීම සඳහා වටේ පියස්සක් සහිතව ඉදිකරනු ලබන ගොඩනැගිල්ල. මෙම චේතිය ගරය වසඹ රජුගේ සමයේදී ක්‍රිස්තු වර්ෂ 69ත් 100ත් අතර කාලයේදී ඉදිකරවන ලද්දා. ඒ අනුව එය අදින් වසර 1900කට පමණ පෙර ශ්‍රී ලංකාවේ ඉදිකෙරුණු
පැරණිම වටදාගයක් ලෙස සැලකෙනවා. චෛත්‍ය වටා අලංකාර සෙල් කුළුණු පේලි හතරක් තිබෙනවා. දාගැබට සමීපව එහි ඇතුළු වටේ කුළුණු 52ක් ඇති අතර එකක උස අඩි 22යි අඟල් 10යි. පළමු වටේ සිට අඩි 10යි අඟල් 3ක් පිටතින් පිහිටි දෙවන වටේ අඩි 21 අඟල් 3ක් උස් වූ කුළුණු 36ක්. තුන්වන කුළුණු පේලියේ දෙවන්නට වඩා අඩි 9යි අඟල් 7ක් පිටතින් පිහිටා තිබෙනවා. එහි අඩි 19යි අඟල් 4ක් උස් වූ කුළුණු 40ක් පිහිටා තිබෙනවා. පිටතින්ම ඇති සතරවන කුළුණු පේලිය තෙවන්නට වඩා අඩි 14ක් දුරින් පිහිටා තිබෙනවා. අඩි 14ක් වූ කුළුණු 48ක් එහි පිහිටා තිබෙනවා. මෙම කුළුණුවල මුල සිට තුනෙන් එකක කොටසක් චතුරස්ත්‍රාකාර හැඩයක් ගන්නවා. ඉන් ඉහළ කොටස අෂ්ටප්‍රාකාර වනවා. ඉතා අලංකාර බොරතම් සහ මල්කම් කැටයමෙන් යුතු කුළුණු හිස් වෙනම නෙලා ඇති අතර ඒවා කුඩුම්බි මතින් කුළුණුවලට සවිකර තිබෙනවා. මේවායේ ගැලවී ගිය කුළුණු හිස් ඉතා විශාල ප්‍රමාණයක් දාගැබ අවට බිම විසිරී තිබෙනවා. මෙම කුළුණු ආධාර කර ගනිමින් චෛත්‍යයට ඉහලින් වටදාගෙහි වෘත්තාකාර පියස්ස දැවයෙන් තනා තිබෙනවා. තෙවන සහ සිව්වන කුළුණු පේලි අතර ගඩොලින් කළ බිත්තියක ලකුණු විද්‍යාමාන වනවා. වටදාගිය නිසා අව්වැසි සුළං ආදී බාහිර පාරිස්තරික උවතුරුවලින් චෛත්‍ය ආරක්ෂා වූවා සේම සැදැහැවතුන්ට සුවපාසුවෙන් යුතුව සිය වන්දනාමාන කටයුතු කිරීමටද ඉඩ සැලසී තිබෙනවා. පසුකාලීනව මේ ස්තූපය යම් යම් විනාශයන්ට ලක්වෙනවා. විශේෂයෙන් අපි ඉතිහාසය හදාරනකොට කරුණු හම්බවෙන එක ස්ථානයක් තමයි පළමු දාටෝපතිස්ස රජුරුවන් තමන්ගේ හමුදාවට වැටුප් ගෙවා ගන්න මුදල් නැති වෙනකොට වෙහෙර විහාරාම සතු දේවල් මංකොල්ල කන්න පටන් ගන්නවා. එහි එක් ස්ථානයක තමයි ථූපාරාමය. ඔහු ථූපාරාමේ ස්තූපයට සවි කරලා තිබ්බ ස්වර්ණමය පළිඟු සහ ඡත්‍ර වැනි දේවල් හොරා ගන්නවා වගේම විහාරස්ථානයේ සතුව තිබුණු රන් ත්‍රිදී වැනි දේවල් මංකොල්ල කාපු බවට සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වනවා. ඒ වගේම තමයි මේ ස්ථානයට ක්‍රිස්තු වර්ෂ 800-900 අතර කාලයේදී පාණ්ඩ්‍ය ආක්‍රමණයක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ අවස්ථාවේදී මේ ස්තූපය ආශ්‍රිතව විහාරස්ථානයට යම් යම් හානි සිද්ධ වෙලා තියෙනවා. ඉන්පසුව පොළොන්නරු යුගයේදී කාලිංග මාගගේ ආක්‍රමණයත් සමග ඔහු විසිනුත් අනුරාධපුරය ආශ්‍රිත පූජනීය ස්ථාන විනාශ කිරීමකට ලක් කරලා තියෙනවා. මේ විදියට ආරම්භ වෙලා සංවර්ධනය වෙච්ච මේ ථූපාරාමය වර්තමානයේ අප දකින ආකාරයට නැවත ප්‍රතිසංස්කරණයට ලක්වන්නේ පොළොන්නරු යුගයේ හිටිය ශ්‍රේෂ්ඨතම රජ කෙනෙක් ලෙස අප සලකන පළවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ සමයේදී. ඉන්පසුව නැවතත් අභාවයට අනුරාධපුරයේ පූජනීය ස්ථාන ලක්වනවා. එයට හේතුව වන්නේ අපේ රාජ්‍යත්වය පොළොන්නරුවෙන් නිරත දිගට සංක්‍රමණය වීමත් සමග රජරට කලාපවලින් ජනශූන්‍ය වීමයි. ජනතාව සහ රජතුමා විශේෂයෙන් දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය වීමත් සමග දළදා වහන්සේගේ ආරක්ෂාව පහසුවෙන්ම සලසා ගන්න පුළුවන් ස්ථානවලට රාජධානිය විතැන්වීමත් එක්ක රජරට ආශ්‍රිත විශේෂයෙන් අනුරාධපුරයේ පූජා නගරය ඇතුළු කලාප ජනශූන්‍ය වීමත් සමග මේ ස්ථාන නැවතත් පාළු වීම ඇතුළේ දඹදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී නැවත ප්‍රතිසංස්කරණයකට ලක්වෙනවා. ඉන්පසුව නැවතත් මේ ස්ථාන වල්බිහි වෙලා ජරාවාස වෙච්ච ස්ථාන බවට පත්වෙනවා. ඉංග්‍රීසි පාලන කාලයේදී තමයි නැවත වතාවක් අපි මේ දකින පූජා නගරයේ මේ සංවර්ධන කටයුතු සිද්ධ වන්නේ. එහිදී මේ ඉතිහාසය හදාරනකොට විශේෂයෙන් ථූපාරාමය ආශ්‍රිතව 1829 වර්ෂයේදී
පෛලිගම රේවත කියන තෙරුන් වහන්සේ උන්වහන්සේගේ මැදිහත් වීමෙන් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ උපකාර ලබමින් සහ බෞද්ධ දානපතියන්ගේ ආධාර උපකාර ලබමින් ථූපාරාමය වර්තමානයේදී අප දකින ආකාරයට අවසන් වරට ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. අපි අද දකින්නේ උන්වහන්සේ 1829 වර්ෂයේදී සිද්ධ කළ ප්‍රතිසංස්කරණයේ ස්තූපයයි. ථූපාරාම විහාරස්ථානයේ ආශ්‍රිත සෙසු ගොඩනැගිල්ල පිළිබඳව අප කතා කරනකොට අපට මෙහිදී දකින්නට පුළුවන් බෝධිගරයක්, ඒ වගේම පොහොය ගෙයක් සහ පිළිම ගෙයක්. මේ බෝධිගරය පිළිබඳව අප කතා කළොත් මහා වංශය ඇතුළු සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වනවා. විශේෂයෙන් සිංහල බෝධිවංශ වැනි ග්‍රන්ථවල ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කළ පසු එයින් පළමුවරට පැල 8ක් හටගන්නවා. එය අෂ්ටඵල රුක කියලා අප හඳුන්වනවා. එම බෝධීන් වහන්සේලා 8ක් පැන නැගිලා වර්ධනය වුණාට පස්සේ එයින් එක් පැලයක් ගෙනල්ලා ථූපාරාමයේ දේවානම්පියතිස්ස රජතුමා විසින් තැන්පත් කරලා පිහිටුවලා එහි බෝධිගරයක් ස්ථාපනය කරලා ඒ ආශ්‍රිතව ශිලාමය ප්‍රතිමාවක් ක්‍රිස්තුපූර්ව 3 සියවසේදී තැන්පත් කළ බවට සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වනවා. කාලයක් එක්ක පසින් වැසී ජරාවාසව පැවති මෙම බෝධිගරය මෑත කාලයේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා නිලධාරීන් විසින් පාදාගෙන අද අප දකින ආකාරයට සංරක්ෂණය කරලා තිබෙනවා. ඒ වගේම මේ ථූපාරාමය ආශ්‍රිතව අපට දකින්න පුළුවන් පැරණි පිළිමගෙය. ඒ පැරණි පිළිමගෙය ඉතා මෑතක් වන තුරුම දළදා මාලිගාව විදිහට තමයි අදහස් කරලා තියෙන්නේ. අපි දන්නවා දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය නිසා රජතුමා තමන් වාසය කරන තැනට නුදුරු තැනක තමයි දළදා වහන්සේ ආරක්ෂිතව පවත්වගෙන එන්නේ. එනිසා අනුරාධපුරයේ ඇතුල් නගරයේ තමයි රජතුමා සහ රජතුමාට අදාළ සෙසු පිරිස් වාසය කරන සෙසු ස්ථාන සලකන්නේ. අනුරාධපුර ඇතුල් නගරයේ තමයි දළදා මාලිගාව පැවතිලා තියෙන්නේ. එතකොට මේ ථූපාරාමයට ආශ්‍රිත භූමියේ තිබෙන ස්ථානය දළදා මාලිගාවක් විදිහට නම් කරන්න හේතුව තමයි අපේ ශිලාලේඛන අධ්‍යයන ඉතිහාසයේ මෑත ඉතිහාසයේ විශිෂ්ටතම පුද්ගලයෙක් වන ඉෂට් වික්‍රමසිංහ මහත්මා ශිලාලේඛන පිළිබඳ අධ්‍යයනය කරමින් ඉන්නකොට එතුමාට හදිස්සියේ එංගලන්තයේ විශ්වවිද්‍යාලයක ආචාර පදවියක් ලැබිලා වැඩපාර ගන්න යන්න සිද්ධ වෙනවා. එතකොට ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආශ්‍රිතව සේවය කරපු කම්කරුවන් විසින් පිටපත් කරන ලද සෙල්ලිපි එතුමාට යවනවා. කියවලා අයවන්න. එහෙම අවස්ථාවක අනුරාධපුර ඇතුල් නගරයෙන් පිටපත් කරපු සෙල්ලිපියක ඒ සඳහන් කර යවනවා ථූපාරාමය ආශ්‍රිතව දළදා මාලිගයෙන් හමුවන සෙල්ලිපියක් විදිහට. ඉෂට් වික්‍රමසිංහ මහතාට මතකයට එනවා ථූපාරාමය ආශ්‍රිතව තමන් දැකපු මේ ගොඩනැගිල්ල දළදා මාලිගාව වෙන්න ඇති කියලා. ඉන් පසු එතුමා විසින් දළදා මාලිගාව ආශ්‍රිත සෙල්ලිපියක් ලෙස සඳහන් කරේ වනවා. ඉන් පසු තමයි මෑත ඉතිහාසයක් වෙනතුරු ථූපාරාමය ආශ්‍රිතව දළදා මාලිගාවක් පැවති බවට වැරදි ඉතිහාසගත තොරතුරක් අපට හමුවන්නේ. මේ නිර්මාණ ලක්ෂණ සලකා බලනකොට මෙම ගොඩනැගිල්ල පිළිම ගෙයක් වන බවට පැහැදිලි සාක්ෂි පුරාවිද්‍යාත්මකව පෙන්වා දෙන්න පුළුවන්. පැරණි පිළිමගේක දකින්නට පුළුවන් මුඛමණ්ඩපය, අන්තරාලය සහ ගර්භ ගෘහය යන කොටස් 3 මේ පිළිමගේ ඇතුළින් දකින්න පුළුවන්.
විශේෂයෙන් පැරණි පිළිමගෙවල් වල අන්තරාලය කියන කොටස පිළිමගෙට ඇතුල් වෙන්නේ 8වෙනි සියවසෙන් සහ 7වෙනි සියවසෙන් පසු අවස්ථාවකදී. එතකොට මේ පිළිමගේ අන්තරාලය කියන කොටස දකින්න පුළුවන්කම තියෙන නිසා අපට අනුමාන කරන්න පුළුවන් මේ පිළිමගේ 7වෙනි සියවසෙන් පස්සේ නිර්මාණය කරපු පිළිමගයක් බවට. ඒ වගේම මේ ස්ථානයේ උපෝසථකරයක් දකින්න පුළුවන්. ඒ වගේම තමයි ථූපාරාම ස්තූපයට ඉතා ආසන්නව සුවිශේෂී කුඩා ප්‍රමාණයේ ථූප කිහිපයක් අපට දකින්න පුළුවන්. මේ ථූප අතර තියෙනවා පාදලාංචන චේතිය. ඒ චේතිය ස්ථාපනය කරලා තියෙන්නේ සුවිශේෂී කාරණයක් නිසා. අපි දන්නවා සිව් බුදුරජාණන් වහන්සේලා කකුසඳ, කොණාගම, කාශ්‍යප, ගෞතම ඒ සිව්පුතුවරයාණන් වහන්සේලාම ලංකාද්වීපයට වැඩම කරලා තියෙනවා. උන්වහන්සේලා ලංකාද්වීපයට වැඩම කරලා නැවත වතාවක් දඹදිවට වැඩම කරනකොට ඉර්දියෙන් වටින්න අහසට සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ මේ පාදලාංචන චේතිය ස්ථාපනය කරලා තියෙන ථූපාරාම ආශ්‍රිත භූමිය. එම සිදුවීම සිහිවෙන්න තමයි පාදලාංචන ස්තූපය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට පාදලාංචන චේතිය තියෙන මෙම ථූපාරාම භූමිය කියන්නේ සුවිශේෂ භූමියක්. ඒක සිව් බුදුරජාණන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් පිවිතුරු භාවයට පත්වෙච්ච, පාරිශුද්ධ භාවයට පත්වෙච්ච උන්වහන්සේලාගේ පහස ලද පුණ්‍යවන්ත භූමියක් තමයි ථූපාරාමය සහ ඒ ආශ්‍රිත විහාරාංග ඉදි කරලා තියෙන්නේ.